රත්න නම්මේ තාත්තේ පුතේ දුවේ හැසිරවීම කියන දේ හරිම අමාරු දෙයක්. ස්වාමි පුරුෂයාව හසුරව ගන්නෙ කොහොමද? භාර්යාව හසුරව ගන්නෙ කොහොමද? දරුවන්ව හසුරව ගන්නෙ කොහොමද? සේවකයන්ව හසුරව ගන්නෙ කොහොමද? ස්වාමිවරුන්ව හසුරව ගන්නෙ කොහොමද? දැන් මෙහෙම බැලුවොත් කාර්ය මේ හසුරව ගන්න හරිම අමාරුකමක් තියෙනවා. සත්තුන්ව හසුරව ගන්න යම් කිසි ආකාරයෙන් තුන්ලනුවක් දාගෙන හරි එ නැත්තම් නේ කකුලට ලොකු දැන්වලක් දාලා බැඳලා තියලා හසුරව ගන්න උත්සාහයක් ගන්න. හැබැයි මිනිසුන්ව බැඳලා තියන්න බෑ. එතකොට මේ හසුරව ගන්න බැරුව ගිය ගමන්ම මොකද වෙන්නේ? අර මිනිස්යාගේ ජීවිතය තුල තියෙන්නට ඕන වටිනාකම් සමුදාය අපි අයින් කළා දාලා ඒගොල්ලන්ව අපි හිර කරන්න පටන් ගන්නවා. ඔබ දන්නවා සමහර වෙලාවට මේ කුඩුවලට මත් කුඩුවලට ඇබ්බැහි වුණාට පස්සෙත් සමහර තැන්වලට මං ගියාම දැකලා තියෙනවා හිරේ වගේ කම්බි කූඩුව ඇතුලේ තමයි දාලා තියලා තියෙන්නේ. ඊට පස්සේ ස්පිතාලවල ගියාම මං දැකලා තියෙනවා මේ දඟලන නිසා මේ අබ් දෙකම දෙපැත්තෙන්ම මේ පටි වලින් බැඳලා තියෙන කකුල් දෙකයි ඔක්කොම පටල බැඳලා තියෙන්නේ. එතකොට දැන් අපිට කාව හරි හසුරව ගන්න බැරුව ගියොත් පුළුවන් තරම් ඉක්මනට ඒ චරිතය අපි නිහඬ කරන්න හදනවා, හිර කරන්න හදනවා. ඒ චරිතයේ ඇතුලේ තියෙන මේ ස්වභාවය අපිට පේන්නේ නැතුව යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කරන හැම දෙයක්ම අපිට වදයක් විතරයි. ඒ නිසා තමයි ගෙදර නීති රීති ගොඩක් දාන්නේ. ऑफिस के नीति रीति गुड़ा दाने हसुरुव गन्न एतकोट मे हसुरुव गन्न नीति रीति कुच्चर दम्मत ए उक्कोम तावकालिकाई अवबोधेन्नुतुव अवधि वेला तमा गन सह अन्नय गन हितन मिनिस्सु कोट्टासयक बिहुन दाट तमाय रत्ना नम्मे तात्ति पुती दुवे मे हसुरुव गन्न हरिम लेसि वेन्न ए दाट हसुरुवन्नट ओन्ने हसिरेन्न पटन गन्न අද හැසිරෙන්න බැරි කම තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒ නිසා වගකීමකින් යුතුව හැසිරෙන්නේ නැහැ. වගකීමකින් යුතුව කතා කරන්නේ නැහැ. වගකීමකින් යුතුව ක්‍රියා කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒතර වගකීම් රහිත විදියට නැති විදියට අපි වැඩ කරන්න පටන් ගත්ත ගම මොකද වෙන්නේ? එතන නිරන්තරයෙන්ම ඝට්ටනයක් තමයි ඇති වෙන්නේ. ඒ නිසා මේ ලෝකයේ ඇතුලේ අද දකින්න තියෙන දේ තමයි මේ ඝට්ටනය මේ පුළුවතලේ පවතින පටන් අරගෙන. ඒ නිසා තමයි ආර්ථික ඝට්ටනයක් තියෙනවා, මානසික ඝට්ටනයක් තියෙනවා, අධ්‍යාත්මික ඝට්ටනයක් තියෙනවා, සමාජීය ඝට්ටනයන් ගොඩක් තියෙනවා. ඒතර මේ ඝට්ටන කියන දේවල් මතුවලා ඇවිල්ලා මේ නිදහසේ හැසිරෙච්ච මිනිස්සුන්ට ඒ නිදහස සහ චින්තනය අද ගොඩක් වෙලාවට නැති වෙලා ගිහිල්ලා. මම ප්‍රාර්ථනා කරනවා ඔබට මට පුළුවන් වුණොත් හසුරුව ගන්න මේ හැසිරෙන්න පුළුවන් කමක් ඇති කරගත්තොත් මම හිතන්නේ එදාට මේ පොළොතලයේ ලස්සන පොළොතලයක් වේවි. මිනිසුන්ට ජීවත් වෙලා සතුටෙන් ඒ සතුට බෙදා ගන්න චිසුවිටයි.